හෙලෝ ගයිස්, කොහොමද යාලට? එන්න වාත් එක ලන්ච් එක හදන්න. ඉතින් අද අපි දෙන්නට ගොඩක් බිසි දවසක්. ඒ නිසා මං අද උදේම කැම ටික හැදුවා. වෙළඳ වගේම අපි හාල් ටික හොද්දලා කුකර් එකේ තියලා පටන් ගමු. ඉතින් මං දැන් වම්බටු සම්බෝල හදන්න හදන්නේ මේ අපේ වත්තේ හිටවපු වම්බටු. බටු ටික සෝදලා අපි හීනියට පෙති පෙති කපා ගන්න ඕනේ. බටු පෙති කපන තරමට තෙල් උනන ගතිය ගොඩක් අඩු වෙනවා. කපාගත්ත වම්බටු ටිකට කහ කුඩු ලුණු කුඩු දාලා හොඳට අතගාලා පොඩ්ඩක් වෙලා තියන්න. කහ කුඩු දැම්මහම බටුවල කහට පිපෙන්නේ නැහැ. ඉතින් මම මේ අතරතුරේ වෝටර්මෙලන් ජූස් එකක් හැදුවා. මේ රස්නි කාලේ ගොඩක් තිබහයි. ඉතින් මට පුළුවන් හැම වෙලාවකම මම ගෙදර අයට මොනාහරි ඩ්‍රින්ක් එකක් හදලා දෙනවා. මම ඒක ලස්සනට පිළිගන්වන්න අමතක කරන්නෙත් නැහැ. දැන් අපි බටු සම්බෝල වලට අවශ්‍ය ඉතුරු ටික ලෑස්ති කරගමු. ලුණු මේ විදිහට කපාගෙන දාගන්න ඕනේ. ලුණු ටිකක් වැඩිපුර දාන තරමට බටු සම්බෝලට ගොඩක් රසයි. අමුමිරිස් ටිකකුත් හීනියට කපලා දාගන්න. ඔගලන්ට කැමති නම් කොච්චි දාගන්න පුළුවන්. මම වැඩිය සැරකන්නේ නැහැ. ඒ නිසා මම කොච්චි දාන්නේ නැහැ. ඊට පස්සේ තක්කාලි ටිකක් කපලා තියාගන්න ඕනේ. මේ තක්කාලිත් අපේ ගෙදර අපේ වත්තේ හිටවපු ඒවා. තක්කාලිත් ටිකක් වැඩිපුර දාගන්න තරමට ගොඩක් රසයි. දැන් අපේ බටු ටික ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. බටු මෝජු වලට පදිනවා වගේ ගොඩක් බදින්නේ නැහැ. යන්තම් බැදගත්තාම හොඳට මෑති. මේ තියෙන්නේ අපි බැදගත්ත බටු ටික. මේ වගේ යන්තම් බැදගන්න. දැන් මේ බටු ටිකට අපි කපාගත්ත ලුණු, වක්කාලි, අමුමිරිස් සහ ගම්මිරිස් කුඩු, කෑලිමිරිස් ලුණු කුඩු ටිකක් දාලා අන්න කිට්ටු වෙද්දි කලවම් කරගන්න. නැත්තම් බටුවල තියෙන ක්‍රිස්පි ගතිය නැතුව යනවා. ඊළඟට මම හදන්න යන්නේ වැටකොළු කිරට. වැටකොළු වල පොත්ත යවලා පොඩ්ඩක් හීනියට කෑල් කපාගෙන තියාගමු. අපි තව රතු ලුණු ටිකක් කපලා තියාගමු. වැටකොළු වලට රතු ලුණු දාන තරමට රසයි. ඒත් එක්කම අමුමිරිස් කරපිංචි ටිකකුත් කපලා තියාගමු. ඊට පස්සේ අපි වැටකළු වලට කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, අමු තුන පහ කුඩු ටිකක්, උම්බලකට ටිකක් දාලා කපාගත්ත රතු ලුණු ටිකයි, අමු මිරිස් ටිකයි, කරපිංචි ටිකයි, ලුණු කුඩු ටිකකුත් දාලා පොල් කිරි දාලා ලිපේ තියාගෙන ඔයාගමු. දැන් මම සොසේජස් ටිකක් පෑන් ෆ්‍රයි කරගන්න හදන්නේ. තෙල් ටික රත් වෙනකොට සොසේජස් ටික දාලා ඒකට ගම්මිරිස්, කෑලිමිරිස්, ලුණු කුඩු පොඩ්ඩක් දාලා හොඳට කලවම් කර කර පෑන් ෆ්‍රයි කරගන්න ඕනේ. ඉතින් මෙහෙම තමා මං අද අපේ ලන්ච් එක හදාගත්තේ. අද ගොඩක් බිසි නිසා හරිම සිම්පල් මෙනු එකක් හදාගත්තේ. තව ඉස්සරහටත් මේ වගේ බ්ලොග්ස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. I hope you guys enjoyed this video. I see you soon. Bye.